මගේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මගේ channel එක subscribe කරන්න. ඒ ළඟින්ම තියෙන bell icon එක click කළොත් අලුත් video එකක් upload කරපු ගමන් ඔයාලට බලා ගන්න පුළුවන්. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ගෙදරදි මයනිස් එකක් හදාගෙන ඒ මයනිස් එක යූස් කරලා කොහොමද ටාටා සෝස් එකක් හදාගන්නේ කියලා. මුලින්ම අපි බලමු මයනිස් එක කොහොමද හදාගන්නේ කියලා. මම අරගෙන තියෙනවා egg yolks දෙකක්, olive oil මිලිලීටර් 200ක්, විනාකිරි මේස හැන්දක්, lemon juice තේ හැන්දක්, ගම්මිරිස් කුඩු තේ හැන්දි කාලක්, ලුණු තේ හැන්දි කාලක් සහ mustard cream තේ හැන්දක්. මම අද මයනිස් එක හදාගන්න යන්නේ අතින් මුලින්ම egg yolks වලට mustard cream එකතු කරලා තද කහපාට light color එකක් වෙනකන් හොඳින් mix කරගන්න ඕනේ. දැන් olive oil ටිකෙන් ටික එකතු කරන ගම හොඳින් mix කරගන්න. ඔයා ඔලිව් ඔයිල් රසට අකමැති නම් කිසිම රසක් නැති ඔයිල් එකක් ඔයාලා පාවිච්චි කරන්න පුළුවන්. හරි පදමට ආවට පස්සේ ලුණු, ගම්මිරිස්, lemon juice, විනාකිරි එකතු කරලා හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ. මම දැන් මයෝනීස් එක හදාගෙන ඉවරයි. දැන් බලමු ටාටා සෝස් එක හදාගන්න මොනවද ඕනේ කියලා. මම අරගෙන තියෙනවා මයෝනීස් කප් එකක්, හීනියට කපාගත්ත ලුණු මේස හැන්දක්, පාස්ලි මේස හැන්දක්, තඹපු බිත්තර සුදු මද භාගයක්, pickled gherkins මේස හැන්දි දෙකක්, lemon juice මේස හැන්දක් සහ ලුණු ගම්මිරිස් රස අණුව. ඔයාට pickled gherkins හොයාගන්න පුළුවන් සුපර් මාකට් එකකින්. දැන් ලුණු, පාස්ලි, egg white, gherkins, lemon juice එකතු කරලා හොඳින් mix කරගන්න. රස අණුව, ලුණු ගම්මිරිස් එකතු කරගන්න. මේ හදාගත්ත ටාටා සෝස් එක මාළු, ඉස්සෝ වගේ සී ෆුඩ් වර්ගයක පිළිගන්වන්න පුළුවන්. ඔයත් ගෙදරදි හදලා බලන්න හරිම රසයි. ඉතින් තවත් රසවත් වීඩියෝ එකකින් දිලිස් කුසින් එකේදී හමු වෙමු.